ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ යාපනයේ වෘත්තීය වේදීන් සමග පැවති හමුවකදී. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණී තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ මෙම හමුවේදී වෘත්තීය වේදීන් යොමු කළ ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. I have come here for the presidential election, which you all know. විශේෂයෙන්ම අපනයනය සඳහා යාපනයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම තවත් ප්‍රමුඛතාවක් වනවා. විශේෂයෙන්ම අප්‍රිකාවේ සහ ආසියාවේ ගෝලීය ජනගහනය වැඩිවන විට කෘෂිකාර්මික අපනයන පුළුල් කිරීම මගින් අප මෙය ප්‍රයෝජනයට ගත යුතුයි. මීට අමතරව ඩිජිටල් ආර්ථිකයක් බිහිකිරීම සහ උතුරේ නව ආයෝජන කලාප පිහිටුවීම කෙරෙහිද අපි අවධානය යොමු කරති වෙනවා. විශේෂයෙන් සූර්ය හා සුලම් බලය ඇතුළුව පුනර්ජනනීය බලශක්තියද ඒ තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මම යාපනයේ දේශපාලන ප්‍රශ්න විසඳීමට කටයුතු කරනවා. නමුත් බලය බෙදීමට පමණක් යාපනයේ ප්‍රශ්න සීමා කළ නොහැකි. මෙම ප්‍රදේශයේ සංවර්ධනය විය යුතුයි. අනෙක් සෑම පළාතකම සංවර්ධනයක් දක්නට ලැබුණත් යාපනයේ සංවර්ධනයක් සිදු වී නැහැ. යුද්ධයට පෙර යාපනය කොළඹ මහනුවර සහ ගාල්ල සමග රටේ තුන්වන හෝ හතරවන විශාලතම නගරයේ බවට පත්ව තිබුණා. අද ගාල්ල සහ මඩකලපුව යන නගර යාපනයට වඩා විශාල ලෙස සංවර්ධනය වී තිබෙනවා. එසේනම් අප දැන් යාපනයත් රට සංවර්ධනයේ නව අදියරකට ගෙන යා යුතුයි.